එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව වෙනසුවිලාවේ ජනතාව හදාගත්තු එරටේ ප්‍රගතිශීලී පාලනය බිඳදමන්න එක පෙරලා දාන්න මේ වෙනකොට කුමන්ත්‍රණ රසක් දියත් කරමින් ඉන්නවා. අපි මෙතෙන්ට ආවේ මේ ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපති කාලිස්ලාට අපි ආවේ මේ එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී ජනතාවගේ නිදහස් නැති කරන මේ යුද හමුතුව පරදීම සඳහා බල කරන්න අද ලෝකේ පුරාම ප්‍රගතිශීලී වමේ ජනතාව මේ එක්සත් ජනපදය විසින් අනුගමනය කරන මේ යුද හමුතු ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගට එරෙහිව පීවර ගනිමින් ඉන්නවා, උද්ඝෝෂණ කරමින් ඉන්නවා. ඒ උද්ඝෝෂණ සමග එකතු වීම සඳහා අපි මෙතෙන්ට ආවේ. ඔබ කවුරුත් දන්නවා එක්සත් ජනපදය ලෝකයට ප්‍රකාශ කරන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදාවතව හැටියට. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මා අයියලින් ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතා කරමින් ඉන්න අස්තම වෙනසුලන ජනතාව තමන්ගේ ඡන්දයෙන් පත් කරගත්තු, ඊටම සාධාරණ ඡන්දයෙන් පත් කරගත්තු වෙනසුලන ජනතාවගේ ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. අපි දන්නවා චාවෙස් සහෝදර ඉන්න කාලෙත් විශාල සම්බාධක පැනෙව්වා, බලහත්කාරකම් කරා, බලපෑම් කරා. ඊට පස්සේ ජනතාවගේ ඡන්දයෙන් මදුරෝ ජනාධිපතිලා ඉන්න වෙලාවක ජනාධිපති මදුරෝට එරෙහිව විපක්ෂයේ ඉන්න එක්සත් ජනපද හිංචයිය පාවිච්චි කළා, විකල්ප ජනාධිපතිලා හදලා ඒ ජනාධිපතිලා පිළි අරගෙන අද වෙනසීලාව ඇතුලේ කිසියම් විදිහක කුමන්ත්‍රකාරී තත්ත්වයක්, බලපෙරළි තත්ත්වයක් නිර්මාණය කරන උත්සාහ කරමින් ඉන්නවා. ඒක පරද්දන්න වෙනසුලන ජනතාව ලක්ෂ ගණන් වලින් පාරට බැහැලා කටයුතු කරනකොට ඒ කුමන්ත්‍ර දිනා ගන්න බැරි වෙච්ච එක්සත් ජනපදය මේ වෙනකොට වෙනසුලාවට රේව ඉතාමත් අසාධාරණ නරුම සම්බාධක පනවමින් ඉන්නවා. වෙනසුලාන ආණ්ඩුව පෙරලා දැම සඳහා ඔවුන්ට ගන්න පුළුවන් සීලම නීති විරෝධී, සදාචාර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. එනිසා අපි විශ්වාස කරන ලෝකේ ජනතාව මේට රේවෙන්න ඕනයි කියලා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපේ රටේ ප්‍රශ්න ගොඩක් තියද්දී මේ ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ ප්‍රශ්න ගැන මෙදිහත් වෙන්නේ කියලා. මේක ලෝකේ කාටවත් පොදුයි. එක්සත් ජනපදය අද මෙදිහත් වෙලා ඉන්නවා වෙනසුලාවට. අපි දන්න ඉරාකයට පැනලා ඉරාකයේ ආණ්ඩුව පෙරළුවා, මිනි මැරුවා, අෆ්ගනිස්තානය ආක්‍රමණය කරා, ඉරාන් සම්බාධක පැනෙව්වා, උතුරු කොරියාවට සම්බාධක පැනෙව්වා. ලෝකේ තමන් අනුමත නොකරන, තමන්ට හිතවත් නොවන රාජ්‍යන්ට රේව එක්සත් ජනපදයේ මේ ලෙස ආක්‍රමණකාරී ලෙස, හිතුවක්කාරී ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙනවා නම් ඒක නිදහස් ලෝකයට තර්ජනයක්, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්, මිනිසුන්ගේ ස්වෛරීත්වයට නිදහසට තර්ජනයක්. ඒ නිසා හෙට මේක ලංකාවට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවැනි යුද උමතු, මෙවැනි ආක්‍රමණ, මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගන් අනිවාර්යෙන් පරාජය කළ යුතුයි. ඒ නිසා අපි ලෝකයේම වෙනසුලාවට සහයෝග පළ කරමින් එකතුලා එන්න ජනතාවත් එක්කෙන් එකතු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේදී බලකොට කියා සිටිනවා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට වෙනසුලාවේ ජනතාවගේ ආණ්ඩුවට අත තියන්න එපා, වෙනසුලාවේ ජනතාවට තමන්ගේ කටයුතු නිදහස් කරගෙන යාමට ඉඩකඩ සලසා දෙන්න කියන බලකිරීම අපි මේ මොහොතේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට කරනවා.